ඔන්න දැන් විග්‍රහ කරනවා කච්චාන ස්වාමීන් වහන්සේ බුදුරන් වහන්සේ විග්‍රහ කරපු කාරණා. මොකද යමක් හේතු කරගෙනද ප්‍රපංච සංඥා සංඛාට ගන්න එක හතුරින් නොපිළගැනීමෙන් මේ සියලු කුසල දුරු වෙනවා කිව්වා. ඔන්න විග්‍රහ කරනවා අපේ ජීවිතයේ මේ ආයතන මුල් කරගෙන චක්කුං චාවසෝ පටිච්ච රූපේච උප්පජේ චක්ක විඤ්ඤාණං තින්නම් සංගති පස්සෝ පස්සපච්චා වේදනා යං වේජේති තං සංජානාත් යං සංජානායි තං විතක්කේති යං විතක්කේති තං පපංචේති යම් පපංචේති සතෝ නිදානං පුරිසෝ පපංච සංඥා සංඛා සමුදාචරං චතීතනාගත පච්චුප්පන්නේ චක්ක විඤ්ඤේයේසු රූපේසු. ඔන්න විග්‍රහ කරා ප්‍රපංච සංඥා සංඛා ඇති වෙන හැටි මේ දේ හේතු කරගෙන කියන එක. ඒ තමයි මම කලනොත් විග්‍රහ කළා තියෙනවා අපට ඇසින් රූපයක් දකිනකොට දකින්නේ කොහොමද? ඇසයි රූපය විඥාන එකතු වෙච්ච නිසායි රූපයක් අපට පෙනුණා කියලා දෙයක් ඇති වෙන්නේ. ඔන්න ඒක ඇති වෙන හැටි සවිස්තර විග්‍රහ කරනවා. හැබැයි ඇසත් රූපත් හේතු කරගෙන ඇසේ විඥානය. ඒතර ඇසේ විඥානය කියන කාරණාවක් ඇතිවීම කියන්නේ ඇසකුත් රූපයකුත් විඥානයකුත් කියලා මෙන්න මේ තුනක්. ඔන්න තුන ඇති වෙච්ච තැන තින්නම් සංගති පස්ස මේ තුන හේතු වීමෙන් ස්පර්ශය. එතකොට ඇස රූපය විඥානය කියන මේ තුන ඇති කල්ලි ස්පර්ශය. දැන් හොඳට හිතලා බලන්න ඔන්න අර මම ඉස්සලා කීවේ දිව අපේ ටීවී එකට අවධානයෙන් කැම කනකොට අපට රස තේරෙන්නේ නැහැ. රස විතරක් නෙවෙයි අපි දිව කියලා දන්නෙත් නැහැ. අපට දිවක් තේරෙන්නෙත් නැහැ. බාහිර රචනයක් තේරෙන්නෙත් නැහැ. එතකොට දිවක් සහ රසයක් ඇති බව ඇති වුණා මානසිකාර්යම වෙච්ච තැන අන්න විඥානයේ විසින් තේරුම් ගත්ත ඇසත් රූපයත් විඥානයක් කියලා. දිවටම කියනවා දිවත් රසයත් විඥානයක් කියලා තේරුම් ගත්තා. තුනම එකතු වුණා. තුන එකතු වෙච්ච ඇති කල්ලි යන්න පස්සපච්චා වේදනා අන්න එතන ඇති වෙනවා චක්කු සම්පස්සජා වේදනා නැත්නම් මෙතන දිව එක බැලුවොත් ජීවා සම්පස්සජා වේදනාව ස්පර්ශයෙන් වේදනාව. තාම මෙතෙන්ද විඳින පුජ්‍යලේ ගිහිලා නැහැ. දැන් ඔන්න එතන ඇති වෙච්ච ගමන් මොකද වෙන්නේ? අන්න ඇති වෙච්ච ගමන් වෙන කාරණාව තමයි හතුටින් පිළිගන්නවා. මොකද්ද? අන්න අභිනන්දන අභිවදිත කරනවා කියන්නේ. ඇසත් ඇත, රූපෙත් ඇත, විඥානයත් ඇත, මට පේන රූපයකුත් ඇත, මගේ ඇහැකුත් ඇත කියලා ඒ බෙදා ගැනීම සත්‍ය බවට පැනලා ඉවරයි. සත්‍ය බවට පැනෙවට පස්සේ දැන් බෙදාගත්ත අපට ගෝචර වෙච්ච රූපය, දැන් රූපයක් ඇති වුණානේ. ඇති වෙච්ච රූපේ මොකද්ද කියලා දැන් අපි තේරුම් ගන්න ඕනේ. මුලින්ම රූපයක් ඇතයි කියලා ගත්ත හැට පේන්නේ. ඊළඟට ඇති වෙච්ච දේ මොකද්ද කියලා තේරුම් ගන්න ඕනේ. අපිට මේ ඇති වෙච්ච දේ අපි බෙදලා කොටු කරලා බලන එක විතරයි කරන්නේ. ඇති උනේ කොහොමද කියලා හොයන්නේ නැහැ. මූලිකම කාරණාව ඇතයි කියලා ගැනීම. ඇතයි කියලා ගත්තට පස්සේ තමයි අපි ඇති වෙච්ච දේ මොකද්ද කියලා තේරුම් ගන්නෙ. මේක රූප වශයෙන් හරි, චෛතසික වශයෙන් හරි, සුද්දාස්සක වශයෙන් හරි, මේ කලාප වශයෙන් හරි, නැත්නම් මේ වර්ණ සටහන් වශයෙන් හරි තේරුම් ගන්නෙ ඇතයි කියලා ගත්ත දේ. මම උදාහරණයක් පෙන්වන්නම්. මේ වගේ මේක ඇත්තරම ප්‍රායෝගික අත්දැකීමක් එක ස්වාමීන් වහන්සේ නමකට කකුලක් කපපු කෙනෙක් නිදාගෙන නැගිටිනකොට එකපාරට සිහිය එනකොටම මගේ ඇඟිල්ල රිදෙනවා කියලා කිඳිරි ගියා. කකුල කපලා තියෙද්දි ඇඟිල්ල රිදෙනවා කියලා කේන්ද්‍රය කියලා. සමහරලාට ඔහොම අවස්ථා දැකලත් ඇති. හැබැයි ඇඟිල්ල තිබිලාද කේන්ද්‍රය කියන්නේ? ඇඟිල්ල රිදෙනවා කියලා. කකුල කපලා. හැබැයි ඇඟිල්ලක් තිබෙන බව ගත්ත නිසා නේද කේන්ද්‍රය කියන්නේ? කකුලේ ඇඟිල්ල නැති වුණාට තමා ගත්ත ඇඟිල්ලක් ඇති බව. රිදෙන ඇඟිල්ල අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා හිතන්න කලින් එයාට සිහියවන ඇඟිල්ලක් ඇතයි කියලා ගැනීම වැරද්දක් ඇති බව ආය අර වේදනාව අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් හරි මොකද හිතන්න ඕනේද? හිතන්න ඕනේ. කකුලට සිහිය යොමු කරපු ගමන් තේරෙන මොකද්ද? ඇඟිල්ලක් නැති බව. එතකොට අර වේදනාව තියෙනවද? අර වේදනාව ගැන කතා කරන්න දෙයක් නැහැ. අන්න ඒ වගේ අපි සත්‍ය දකින්න නැති නිසා අපි හොයන්නේ අර වේදනාව නැති කරන්න හොයනවා. ඇඟිල්ල හටගත් වේදනාව බොරුවක්, මේක අනිත්‍යයි, මේක දුකක් කියලා ඒක අතහරින්න හදනවා. නමුත් වේදනාවක් ඇති වුනේ ඇඟිල්ලක් තියනවා කියලා ගත්ත නිසා. ඇසට රූපයක් තිබෙනවා කියලා ගත්ත නිසා මේ රූප නිර්වචනයක් කරන්නේ. නිර්වචනය කරන එක අයින් කළා හරියන්නේ නැහැ. අපි ඇසට රූපයක් තියනවා කියලා ගැනීම බොරුව දැක්කම නිර්වචනය කරන එක අයින් කරන්න දෙයක් නැහැ.
කනට සබ්දයක් ඇතැයි කියලා ගත්ත නිසයි සබ්ද මොකක්ද කියලා අපි තෝරගන්න දන්න. අපි තෝරගන්න සබ්දේ අයින් කරන්න ලදනවා. නමුත් අපි සබ්දය කියන කාරණාවේ අසත්‍යත්වයේ කනට සද්දයක් තියෙනවා කියලා ගන්නෙම සද්දයක් අයිතිත්වයක් තියෙනවා. සද්දය ඇහෙන කෙනෙක් ඉන්නවා. ඒ මම කියන සංඥාව අන හේතුපත්‍ය ධර්මයේ දැකලා නැහැ. පේනින්න දෙයක් රූපයක් තියෙනවා කියලා ගන්නෙ රූපයකට අයිතිත්වයක් තියෙනවා. ඇහක් තියෙනවා. අයිති කෙනෙක් ඉන්නවා. සද්දයකට අයිති කෙනෙක් ඉන්නවා. එතකොට එතනම ආත්මයි කියලා මම කියලා අරගෙන මම කියලා ගත්තේ නිත්‍යයි කියලා ගත්ත නිසා. එතකොට එහෙනම් මම ඒ අපි ඒ හිතන් යන න්‍යාය තුලම මේ අයිතිකාරයා ගත්තදී ඒක වැරදි කියලා හොයන්න යනවා. අයිතිකාරයා ගත්ත රූපය ඒකේ වැරදි බව ඒකේ සටහන් ටික හරි මේ ගත්ත මුලාව මොරුවක් කියලා කරන්න යන එකක් විතරයි කරන්නේ. මේක ඇතයි කියලා ගන්න හේතුනේ මොකද්ද කියලා හොයන්නේ නෑ. එතකොට මේ ඇස රූපය විඥානය කියන මේ තුන ඇති කල්ලි එතකොට ඇසක් රූපයක් කියලා දෙයක් උත් පැනවෙන්නේ මානසිකාරය යමු වෙච්ච ගමන් ඇස රූපේ පැන වුණාන විඥානීය ක්‍රියාකාරීත්වයත් එක්ක මොකද වුනේ මේ තුන තුනක් හැටියට යමු වෙලා ස්පර්ශිතී වෙලා පස්සපච්චා වේදනා වෙච්ච තැනදී මේ තුනම හරිය කියලා අරගෙන මට විඳින්න යමක් ඇති බව අරගෙන මෙන්න දැන් වේදනාවට අයිතිකාරය දෙනවා වේදනාව විඳින කෙනෙක් ඉන්නවා දැන් මොකද වෙන්නේ අන්න ඇති දේ හඳුන ගන්නවා ඇති වේදනාව හඳුන ගන්නවා තියෙන වේදනාව හඳුන ගන්න මම පුජ්‍යලේ කරන්නේ ඔන්න පුජ්‍යලේ මෙතන මේක තුලම ඒ කාරණා ගැබ් වෙනවා මේ මුලින්ම පටිසමුප්පන්න බව කියලා පටිසමුප්පන් නොදකීම නිසා මොකද වෙන්නේ යම් වේදේ තං සංජානාති අන්න යමක් විඳිනවද ඒ දේ හඳුන ගන්නවා ඒක ඉස්සල්ලාම හඳුන ගන්න දේ තමයි රූපයක් ඇති බව ඇති රූපේ මොකද්ද කියන එකනේ ඉස්සල්ලාම හඳුනගන්නේ රූපයක් ඇති බව. දැන් මම උදාහරණයක් කියන්නම්කො. දැන් ඔන්න මට මගේ අම්මා පේනකොට පේන්නේ අම්මා කියලා ආදරේනේ. අම්මා කියලා මට පේන්නේ. තාත්තට අම්මා පේනකොට පේන්නේ නැනේ අම්මා කියලා. තාත්තට අම්මා පේන්නේ භාර්යාව කියලා. මගේ අම්මගේ දෙමාපියන්ට අම්මා පේන්නේ දුව කියලා. නමුත් අපි තුන් දෙනාටම දැක්කේ එකක්නේ. අන්න දැකීම එක දෙයක් තුන් දිනාටම එක දෙයක් තමයි ඇති වුනේ ඉස්සෙල්ලා. ඊළඟට Tamange කෝණෙන් දාගත්ත මම අම්මා වුණා. තාත්තට භාර්යාව වුණා. අම්මාගේ දෙමාපියන්ට දුව වුණා. ඒ Tamange කෝණෙන්. ඒ Tamange කෝණෙන් දාගන්න කලින් ඇති බවක් ඉස්සෙල්ලාම තුන් දිනාටම ආවා. ඇති බව ආව තැනම මම ඇති වෙලා. මට ඇති බවක් ආව ඔන්න හඳුනාගත්තා. හඳුනා ගැනීමක් ආව මට රූපයක් ඇති බව. දැන් ඇති බව ගත්ත රූපය ඔන්න දැන් ඒක හඳුනා ගන්න විතරකයක් කරනවා. දැන් මේක මොකද්ද කියලා කරගන්න. යං සංජානයි තං විතක්කේටි. දැන් විතක්ක කරනකොට මොකද වෙන්නේ? දැන් විතක්ක ඇතේක ප්‍රපංචය. දැන් ඒත් එක්කම මොකද වෙන්නේ මේ ආයතනේ ඇති කෙනෙක් ඇති වෙලා. ඒකයි ප්‍රපංචය ඇතිවීමම සල ආයතන ඇතිවීම. බුදුරණන් විග්‍රහ කරනවා. කොටිත සූත්‍රය. ප්‍රපංචයක් කියන්නේම සලායතනයක්. සලායතනයක් කියන්නේ ප්‍රපංචයක්. ප්‍රපංච නිරුද්ධ නම් සලායතන නිරුද්ධයි. එතකොට දැන් අපට පැවැත්ම පිණිස ආයතනයක් ගොඩනැගීමට පුජ්‍යලයක් ඇතිවීමට යමක් යොමු වෙලා දැන් ඔන්න තේරුම් ගන්න තමන්ට තමන්ගේ ඇහැට තේරුම් ගන්න දෙයක් ඇති වෙලා. දැන් මෙතන දැන් ඔන්න පුජ්‍යලයා මුල් වෙලා හේතුපත් ධර්මයේ ඉක්මවලා පුජ්‍යලයා මුල් වෙලා දැන් ඔන්න මේ කරගෙන යන වැඩපිළිවෙල. හැබැයි මේ කරගෙන යන වැඩපිළිවෙලේදී අපි අර තමන්ට ගෝචර වෙච්චදී කොච්චර බෙදලා කුඩු කරලා බැලුවත් වැඩක් නැහැ. ඇයි ඒක මට තියෙන දේ බෙදලා බලන්න. මුල් ටික දැක්කේ නැහැ. මුල් ටික හරියට දැක්කනම් එහෙම බෙදලා බලන්න අවශ්‍යතාවයකුත් තියෙන්නේ නැහැ. හැබැයි ලෝකෙට ඉස්සල්ලාම කලකිරෙන්නේ බෙදලා බලුවට ප්‍රශ්නයක් නැහැ. ඔන්න ඊළඟට මේ ප්‍රපංචයේ මුල් කරගෙන ඔන්න ප්‍රපංච සංඥා සංකා ඔන්න ඊළඟට මොකද වෙන්නේ? ප්‍රපංචය මෙන්න මේක තමයි කියනවා නිදාණිය ප්‍රපංච සංඥා මෙන්න මේ කාරණාව තමයි ප්‍රපංච සංඥා සංකා ඇති වෙන්න හේතු වන්නේ අතීත අනාගත පච්චුප්පන්න චක්කු විඤ්ඤේ ස්වරූපේ මුල් කරගෙන ඒ කියන්නේ දැන් ඔන්න මොකද වෙන්නේ මේ ප්‍රපංචය කියන්නේ දැන් ඔන්න අපට ආයතනයකට ගෝචර වෙච්ච දෙයක් ඇති බවත් ආයතනයක් ඇති බවත් අහු වුණ දැන් ඇති බව වුණ දේ මොකද්ද කියලා අතීත අනාගත වර්තමාන කියන ත්‍රිකාලයේ තම ගලපලා අපේ සංඥා නිමිති දාලා මනිනවා
ප්‍රපංච සංඥා සංකා. සංඥා කියන්නේ හඳුනාගත, සංකා කියන්නේ මනීම. ඒකට ගිනීම නැත්නම් ප්‍රඥප්තිය. ඔන්න අපි මනිනවා, මේක තේරුම් ගන්න. ඔන්න මම දැක්ක රූපයක් ඇහැට ඇති බව. දැන් ඔන්න අතීත අනාගත වර්තමාන නියුති දාලා මට එනවා මේ අම්මා කියලා. මේක මේ ඉක්මනින් වෙන දෙයක් අපිට මේ මේක ප්‍රඥා, ඒ කියන්නේ මේක ප්‍රඥාවෙන් දකින්න තියෙන. මේක මේ මේ විතරක් කළ දකින්න එකක් නෙමෙයි. තාත්තා නේනවා භාර්යාව කියලා. අම්මගේ දෙමාපියන දුව කියලා. අන්න ප්‍රපංච සංඥා සංඛා සමුදාචරಂತಿ. ප්‍රපංචයක් කියන්නේ ආයතනයක් කියන කාරණාව ඇහැට දකිය යුතු යමක් ඇති බව ගොඩ නැගිලා ඒ දැකිය යුතු දේ හඳුනා ගන්න අන්න කල්පනා කරනවා, විතරක් කරනවා, ප්‍රපංචයක් ඇති වෙනවා. ඒකද කියන්නේ ප්‍රපංචය කියලා. කල්පනා කරලා පනවනවා මේ දැක්කේ අම්මා. තාත්තා කල්පනා කරනවා මේ දැක්කේ භාර්යාව. දෙමාපියෝ කල්පනා කරනවා මේ දැක්කේ දුව. එතකොට ඒක යාට පුජ්‍යලට අදාළ. එතකොට පුජ්‍යලයා ඇති වෙච්ච නිසා ඒ පුජ්‍යලට අදාළ දේ කොටනවා ගත්තා. නැත්තම් තුන් දෙනාම දැන් මටයි තාත්තටයි අම්මටයි දැක්ක එකම රූපෙනේ, එකම හැඩතලේ. නමුත් දකිනකොට මාව මට අම්මා, තාත්තට භාර්යාව, දෙමාපියන්ට දුව. ඒකට හේතුනේ එයාලගේ සංඥා සංකායක පෙනෙව. මෙන්න මේක තමයි හේතුව රූපයන් දකින්න. ඔය නිසා අපට දකින්න තැනම රූප වෙලා, තියෙන දෙයක් වෙලා, අපට ඇත්තම වෙලා. හැබැයි මේ න්‍යාය එක දැක්කේ. දැන් ඔන්න මේක තේරුම් ගන්න තව කාරණාවක් හිතන්න පුළුවන්. මේකත් එක ඒකයි මම කිව්වේ බුදුරණන් වහන්සේගේ ධර්මයේ තේරුම් ගන්න අපට ගොඩාක් පැති හොයන්න වෙනවා, ගොඩාක් පැති හිතන්න වෙනවා. සක්කපාණී සූත්‍රය පැහැදිලි කරනවා ප්‍රපංච සංඥා සංඛා හේතුයෙන් විතර්ක ඇති වෙනවා කියලා. දැන් මෙතන පැහැදිලි කරනවා විතර්ක හේතුයෙන් ප්‍රපංච සංඥා, විතර්ක ප්‍රපංච ඊළඟ ප්‍රපංච සංඥා කියලා. සක්කපාණී සූත්‍රයේ තියෙනවා ප්‍රපංච සංඥා සංඛා හේතු විතර්ක කියලා. එතකොට දැන් ඔන්න හිතන්න ඕන යමක් තියෙනවා. දැන් අපිට මේ ධර්මය අහනකොට ලොකු අවධානයකින් සිහියකින් අහන්න ඕනේ. මෙතන විතර්කය පදනම් කරගෙන ප්‍රපංච ප්‍රපංච සංඥා සංඛා හේතු වෙනවා. ඊළඟට සක්කපාණී සූත්‍රය විග්‍රහ කරනවා ප්‍රපංච සංඥා සංඛා හේතු කරන විතර්ක ඉදිරි වෙනවා. ඊළඟට තව හිතන්න කාරණාවක් බුදුරණන් වහන්සේ දෙවන ධ්‍යානෙ විග්‍රහ කරන තැනදී පැහැදිලි කරනවා විතර්ක ਵਿਚාර දුරු කරා නම් එයා දෙවන ධ්‍යානෙනේ. එතන දෙවන ධ්‍යාන විතර්ක ਵਿਚාර නැහැනේ. එහෙනම් විතර්ක ਵਿਚාරයේ දුරු කිරීම දෙවන ධ්‍යානෙ. දැන් මදුපින්ඩික සූත්‍රයේක බැලුවොත් එහෙම විතර්කේ දුරු වුණොත් එහෙම දැන් දෙවන විතර්කේ දුරු වෙනවනේ. විතර්කේ දුරු වුණොත් එහෙනම් ප්‍රපංචය සහ උපංච සංඥා සංකා තියෙන්න දෙයක් නැහැ. ඇයි ප්‍රපංච සංඥා සංකා ඇතුළේ විතර්ක නිසානේ. එතකොට එහෙනම් ප්‍රපංච සහ උපංච සංඥා සංකා දුරු වුණා කියන්නේ රහත් වෙනවා කියන එක. අරහත් ඒක පැහැදිලි කරන කොටික සූත්‍රය. ප්‍රපංච රූප සමාගයෙන් අරහත්. එතකොට මේකට අපි දැම්මොත් විතරක දුරවීම කියන්නේ දෙවන ධ්‍යානය කියලා දෙවන ධ්‍යානයට සම්බන්ධ පුතජන කියන රහත්ද නැද්ද? රහත් එහෙනම්. ඔන්න එකයි ධර්මයේ හරියට ඉගෙන ගන්න ඕන නැති. එතකොට කෙනෙකුට තර්කයක් දාන්න පුළුවන්. දෙවන ධ්‍යානයට සම්බන්ධින පුතජන කියනත් රහත් නේ. ඇයි විතරකේ දුර වුණා ප්‍රපංච දුර වෙන්නට ඕනේ? ප්‍රපංච දුර වෙනවා කියන්නේ සලායත නිරුද්දයි. සලායත නිරුද්දයි කියන්නේ රහත් නෙවෙනවා. ඔන්න ප්‍රශ්නේ වරද්ද ගන්න තැන. ඊට පස්සේ දැන් සක්කපඤ්ඤ සූත්‍රය විග්‍රහ කරනවා ප්‍රපංච සංඥා සංකා හේතුෙන් විතරක. ඒ නිසා මේ කලහ විවාද විග්‍රහ හට ගන්න හැටි. එතකොට එතන විතරකේ දුරු වුණාට ප්‍රපංච සංඥා සංකා දුරු වෙන්නේ නැහැ. හැබැයි විතරකේ දුරු වෙලා. එතකොට ඒ විතරකේ එතන වෙනම විග්‍රහ කරා ප්‍රපංච සංඥා සංකා හේතුෙන් විතරක. දැන් මෙතන විතරකේ ඒ නිසා ප්‍රපංච සංඥා සංකා අර විතරකේ දුරු වුණාට ප්‍රපංච සංඥා සංඛා කියන එක දුරු වෙන්නේ නැහැ. පැනවීම හැමම තියෙනවා. මෙන්න මේ විතරකේ දුරු වෙලා නැහැ වුණාට. ඒකයි ධ්‍යාන වල දර්ශනාවක් තියෙනවානේ. ඒ විතරකේ කියන්නේ මනස ධම්මයක් ඇති බව ගැනීම තියෙනවා. දෙවන ධ්‍යානයේ තුලදී මනසට අරමුණක් ඇති බව ගැනීම තියෙනවා. හැබැයි ගත්ත අරමුණොස්ටි තර කරන්නේ නැහැ. ඒක ලකුවට හිත හිතා ඉන්නේ නැහැ. ඒක දුරු වෙලා. හැබැයි ඇති බව ගැනීම තියෙනවා. ආයතනෙත් තියෙනවා. ප්‍රපංචීත් තියෙනවා. දෙවන ධ්‍යානයේ බව තේරුම් ගැනීම ප්‍රපංච සංඥා සංකාවක් තියෙනවා. අර එතනින් එහා ගියපු විතරකයක් නැහැ. අන්න ඒකයි දෙවන ධ්‍යානයේ දුරු වෙන විතරකේ. අද මෙතන විතරකේ දුරු වෙන්නේ නැහැ. මේක තේරෙන්නේ ප්‍රඥාවට. අර විතරකේ දුරු කරන්න පුළුවන් පුතඥයාට. ඒ කියන්නේ ප්‍රපංච සංඥා සංකා හේතු කරගෙන දැන් ඔන්න මේ වගේ දෙයක්. දැන් ඔන්න මට ඇති වෙනවා අම්මා කියන අපි ඉතින් ගොරෝසු දෙයක් ගමුකෝ. අම්මා කියලා මට ඇති වෙනවා.
මට හිතෙන අම්මට ගහන්න. එතකොට මොකද්ද? අකුසල් විතරකයක්. ඊළඟට මට හිතෙන අම්මට සලකන්න. කුසල් විතරකයක්. ඔන්න ඔය දෙක පුතඥාන දුරු කරන්න පුළුවන්. ඔය අකුසල් විතරකයක්, කුසල් විතරකයක් දුරු කරන්න පුළුවන්. ඊළඟට අපි හිතමු මම ඔන්න බුදු පිළිම දකින්නවා. දකින්නකොට මට බුදුරයන් වහන්සේ ගැන ශ්‍රද්ධාවක් ඇති වෙනවා. ඒක මුල් කරගෙන බුද්ධානුසතියක් වඩනවා. කෙනෙක් ඉන්න බුදු පිළිම මුල් කරගෙන බුද්ධානුසතිය වඩලා කුසල් පැත්තක් දිනු කරගන්න. තව කෙනෙක් ඉන්න බුලන් බුදු පිළිම දැක්කලා අකුසල් පැත්ත වෙන ආගමක් කෙනෙක් බැලුවොත් අකුසල් පැත්ත දිනු කරගන්න. එතකොට මේ දෙන්නා විතරක කර කරාම ඒක කරන්නේ. ඔන්න තව කෙනෙක් ඉන්න බුදු පිළිමේ දිහා බලාගෙන ඉඳලා ඒ විතරක ඔක්කොම දුරු කරලා සමාධිය චිත්ත එකඟ කරගන්න. එතකොට කුසල් පැත්තත් අකුසල් පැත්තත් දෙකම අතහැරලා එකඟ කරගන්නවා. හැබැයි දකින්න බුදු පිළිමයක් ඇති බව අරගෙන. බුදු පිළිමේ මුල් කරගෙන හොඳ පැත්ත නරක පැත්ත හිතන්නේ ඇති බව අරගෙන. ඒක තියෙනවා. එතකොට මේ පැවැත්ම හැමම තියෙනවා. නමුත් අර ඇති බව ගත්ත බුදු පිළිමේ හොඳ පැත්ත හෝ නරක පැත්ත හිතන්නේ ඒ දෙක දුරු කරනවා. අන්න එතන විග්‍රහ කරන්නේ අන්න ඒ දුරු කිරීම, ඒ ධ්‍යානවලදී දුරු කරන්නේ. එහෙම නැත්නම් මේ විතරකේ දුරු වෙන්නේ. එතකොට එහෙනම් බලන්න බුදුරණවහන්සේගේ ධර්මයත් එක්ක කල්පනා කරන්න කොච්චරනම් පැටි හිතන්න තියෙනවද? කොච්චරනම් පැටි කල්පනා කරන්න තියෙනවද? ඒකයි අවධානයෙන් සිහියෙන් ශ්‍රද්ධාව මුල් කරගෙන විචක්ෂණයෙන් යුක්තව කලබලයකින් තොරව අපි මේක අහන්න ඕනද? මේකට අවශ්‍යයි සූක්ෂම හැකියාව. බුදුරණවහන්සේකට උදාහරණයක් දෙනවා. මොකද්ද? අස්රෝ මේ ඉස්ලාම බුදුරණවහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ චාරිකානකට දකිනවා ලිච්ඡවි කුමාරවරු දක්ෂ අරිම දක්ෂතාවයේ ඉලක්කයට විදිනවා විතරයි. බුදුරණවහන්සේට ආනන්ද ස්වාමීන් වහන්සේ කියනවා ස්වාමීන් මේ ලිච්ඡවින් හරි දක්ෂයිනේ කියනවා. ආනන්ද ස්වාමීන් වහන්සේ කියනවා ආනන්ද ඕකද දක්ෂතාවය අස්රෝමයක් 100කට දෙපළලා ඒකක් ඈතින් එල්ලලා එවැනි එකකට විදින එක දක්ෂතාවය. ස්වාමීන් මේක නම් හිතාගන්න තමාරු ඒක ලොකු දක්ෂතාවයක්. අස්රෝමයක් 100කට පල්ල ඈතින් එල්ලලා විදිනවා කියන එක එහෙට කොච්චර සූක්ෂමතාවයක් වුණාද? ඒ සූක්ෂමතාවයත් එක්කයි දකින් ඒක විදින්න පුළුවන්. ඊට වඩා අමාරුයි සක්කාය දිට්ඨිය ගන්න. ඊතර බලන්න එහෙනම් කොච්චර සූක්ෂමත්වයක් ඕනේද සක්කාය දිට්ඨියේ කඩලා මේ ධර්මයේ තේරුම් ගන්නවා කියන එක. අපිට මේ කලබලයේට අපිට මේ අහන දේවල් කපාට ගෝචර වුණා කියලා එහෙම තේරෙන්නේ නැහැ. මේකට හොඳ සූක්ෂම නුවණකින් යුක්තව ශ්‍රද්ධාව මුල් කරගෙන ධර්මය අහන්න ඕනේ. ධර්මය ඉගෙන ගන්න. එතකොට අපට අපේ චින්තන ශක්තිය මෝහහත් වෙනවා. ඒ චින්තන ශක්තිය මෝහහත් වෙන්න අර සූක්ෂමත්වයේ ඇති වෙන. දැන් අපි හිතමු කෙනෙක් ඉතලේ අර මේ අස්ලෝමේ එල්ලලා මුලින්ම යා ලොකු ලොකු වගේ විද විදා බලන්න. ඊළඟට යා ට්‍රේනින් වෙනවා. ඊට පස්සේ හරියට යා දිගටම නොනවත්තා කරනවා. ඒ විදිහට ට්‍රේනින් ඉලා වෙලා ඊළඟට ඊතලෙන් විදිනවා. ඊළඟට අර අස්ත්‍රෝමයක් පළපෙකින් විදිනවා. එතකොට එයාගේ දක්ෂතාවය, එයාගේ හැකියාව වැඩි වීමත් එක්කයි එයාට කරන්න පුළුවන්. එකපාරට ගන්න පුළුවන්. අස්ත්‍රෝමයේ සියලු පල්ලා එල්ලපේක එකපාරට කියලා කෙනෙකුට විදින්න බෑනේ. ඒ හැකියාව වැඩිෙන්නට ඕනේ. අන්න ඒ වගේ නම් මේ ධර්මයේ තුල තියෙනවා අපට වටහා ගන්න අවශ්‍ය නුවණ වැඩිෙන්නට ඕනේ. ඒක වැඩිච්ච තැනදී අපට මේක දකින්න පුළුවන්කම ලැබෙනවා. එහෙම නැතුව අපට අහපු ගමන් මේක තේරෙන්නේ නැහැ. ඒකයි අපි මේක අවධානයෙන් අහන්නට ඕන නැත්තේ. කන් යමාග දුරන්ස කන් යමාගෙන අහනවා කියලා කියන්නේ ඒක. කන් යමාගෙන අහන වර්ථය ගන්න. එතකොට දැන් කන් යමාගෙන අර්ථය ගන්න අහනවා නම් ඒ කන් යමාගෙන අහනොන කියන ඔක්කොම හරියටම අහන්නට ඕන. කියන්නේ ඒ බුදුරණවහන්සේ පෙන්වන්නේ මොකද්ද කියන අර්ථය ගන්න. අන්න ඒක ගන්න නම් අපි නුවණින් ඉවසන්න ඕන. ඒකට අපට පින්වතුනි අනිවාර්යෙන් අවශ්‍යයි ඉවසීම කියන කාරණාව. දැන් මෙන්න මේ විදිහට විග්‍රහ කරනවා ඇස කන නාසය දිව කය මනස කියන මේ හයතම. මේක මේ පහකට විතරක් විග්‍රහ කරන එකක් නෙමෙයි. ඔන්න අපි පටලවා ගන්න එකක් තමයි ඇස කන නාසය දිව කයට නම් හරි අපි ඔක්කොම ඊළඟට මනසට දාලා මේ ඔක්කොම මනසින් කරන්නේ ඒක නමත් මනසටත් ඕකමයි. මනසටත් අරමුණක් ඇති බව අරගෙන. එතකොට මනයි අරමුණයි අරගෙන ඒ අරමුණ මොකද්ද කියලා තේරුම් ගන්නවා. ඒ අරමුණ රාග අරමුණක් කියලා ඔන්න තේරුම් ගත්තා. ඒ අරමුණ දේශ අරමුණක් කියලා තේරුම් ගත්තා. අපි රාග අරමුණ නැති කරත්, දේශ අරමුණ නැති කරත් අපට අරමුණක් ඇති බව ගැනීමම අවිද්‍යාව. ඔන්න ඔය රාග අරමුණ එක්ක හිතන එක හරි, දේශ අරමුණ එක්ක හිතන එක හරි තමයි මේ විතරකේ තමයි දෙවෙනි ධ්‍යානෙ දුරවන්නේ. නැත්තම් තව මොනවා හරි විදියට විතර කරන එක නම් දුරවන්නේ. නමුත්
අරමුණක් ඇති බව ගැනීම. ධ්‍යානයට ධ්‍යානය ඇති බව අරගෙන මනසට. හැබැයි ඒ දෙවන ධ්‍යානය ඇති බව ගැනීම විතරකේ තියෙනවා. ඒ ප්‍රපංච සංඥා සංකාව තියෙනවා. හැබැයි දෙවන ධ්‍යානය තුළ ඒ ධ්‍යානය මුල් කරගෙන නැත්නම් ඒකත් එක්ක අනවශ්‍ය විදිහට ඒක අභිභවයන විතරක විචාරයක් නෑ. එතකොට මේ මනසට අරමුණක් ඇති බව ගන්නවා කියන කාරණාව අපි හොඳට තේරුම් ගන්න ඕන. එහෙම නොවුනොත් එහෙම අපි ලොකු පටලැවිල්ලකට පත් වෙනවා.